සුබ මධ්‍යහනක් ඔබේ කන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ මම මල්කියුඩල මත්ත ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත දුම්රිය දහවණය සාමාන්‍ය පරිදි ගෝඨාභය අත්සන් කළ හානිකර ගිවිසුමක් ගැන ජවිපෙන් හෙලිදරව්වක් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු තානාපතිවරයාත් එක්ක ගිවිසුමක් අසා හැටන් ප්‍රදේශයේ නායාමක් ගමනාගමනයට බාධා තායිවානයේ රෝහලක ගින්නක් දිවයින පුරා දුම්රිය දහවන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. කාර්යාල දුම්රිය දහවනයද අදුදැසන සුපුරුදු පරිදි සිදු කෙරුණු බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් ආචාර්ය විජය සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරන පසුගිය දින හතර මුළුල්ලේ පැවති වර්ජනයේ ඊයේ සවස් භාගය වන විට අවසන් වුණා. කිසි නමුත් ඔවුන් සේවිත වාර්තා කිරීම අද වන විට පූර්ණ වශයෙන් සිදු වී තිබෙනවා. මේ වන විට ඊයේ රාත්‍රී පැටල් දුම්රිය අන්දාවන කිරීමට කටයුතු කළා. කොළඹ සිට බදුල දක්වත් බදුල සිට කොළඹ දක්වත් අද උදෑසන සියලුම කාර්යාල දුම්රිය අන්දාවන කිරීම සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඉන්දර දුම්රිය අන්දාවන කිරීම, නගරාන්තර ශ්‍රී ග්‍රාමීය දුම්රිය අන්දාවන කිරීම, දුර සේවා දුම්රිය සියල්ලම ධාවනය කිරීම සහ අද දිනත් රාත්‍රී තැපැල් දුම්රියන් සියලු දිසාවන්ට ධාවනය කිරීම සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. කෙසේ නමුත් පසුගිය දින හතරක වැඩ වාජනයේ හේතුවෙන් දුම්රිය මගින් සිදු වූ අපහසුතාවය පිළිබඳ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ කනගාටුව ප්‍රකාශ කරනවා. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2007 වසරේ අත්සන් තැබූ ගිවිසුමක් මගින් රටේ ස්වෛරීත්වයට හානි සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සමාජකයන් දැනුවත් කිරීම සඳහා කඩවත ප්‍රදේශයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ආරක්ෂක හරස් සේවා ගිවිසුම් ඒ ගිවිසුමට අනුව ඇමරිකාවේ හමුදාවට පුරව මොන වෙලාවක ලංකාවට ඇවිල්ලා ලංකාවේ හමුදා කඳුළු ගහලා ඉන්න කාලය තුල ඒ සියලු දේවල් ලබා දෙන්න අපි ලංකාව ආණ්ඩුව බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තට කියනවා ඒ ගිවිසුමේ ලංකාවේ ආමියකට ඕන නම් ඇමරිකාවේ ගිහිල්ලා කඳුරක් ගහලා එහෙම ඉන්නවා නම් ඒ ඉන්න කාලෙට වතුර ටික කෑම ටික හීදලයි නම් ජර්සි ටිකක් දෙන්න ඇමරිකාවට ආණ්ඩුව බැඳිලා ඉන්නවා. ජීවිතේටත් ලංකාවේ ආමික ගිල්ල ඇමරිකාවේ කැම්ප් ගහලා ඉන්නවා කවදාකවත් තේන්නේ නැහැ. ඉක්ුසුමෙන් අපේ ස්වෛරත්වය ස්වාධීනත්වය නැති කරලා තියෙන්නේ. ඒක දේශ ප්‍රේමී හැටන් සලංකන්ද ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට තිබෙනවා. හැටන් හැඩ්ලිවත්ත ප්‍රදේශයෙනුයි මාර්ගයට පස්කන්ද කඩා වැටී ඇත්තේ. එම ස්ථානයේ ඉහලින් පිහිටි වතු නිවාස පේලියක පවුල් 30ක පුද්ගලයින් 100ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය සහන සලසා ඇති බවයි නෝවුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති කුලන්දවීල් රවි මහතා පවසන්නේ. ප්‍රධාන මාර්ගයට වැටී ඇති පස්කන්ද මේ වන විට ඉවත් කෙරෙමින් පවතිනවා. මේ අතර මධ්‍යම කදුකරය හරහා හමාගිය අධික සුළන් හේතුවෙන් අධිබලති විදුලි රැහැන් පද්ධති ගණනාවකට හානි සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් හැටන්හි ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇනහිට ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. වැලිකඩියල් බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වනවා. තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තා රැඳවියන් 15 දෙනෙකු පමණ එම විරෝධතාවට එක්ව සිටින බවද සඳහන්. සංවිධානාත්මක අපරාධ මර්ධනයට උපරිම පියවර ගෙන ඇති බව නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මතුඹ බණ්ඩාර මහතා පවසනවා. ජාත්‍යන්තර සාමය සඳහා වූ තරුණ සංවිධානය මුන්රාකලදී පැවැත් වූ සමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තාක්ෂණය හොඳ දේටම ඉන්න නරක දේට ස්වාමීන් වහන්සේ යොදාගන්න. මම සාමය හා නීති ඇමතිවරයා විදියට මට විශාල වගකීමක් තියෙනවා අපරාධ වළක්වන්නත් මත්ද්‍රව්‍යවලුත් පාතාලිනුත් සංවිධානාත්මක අපරාධවලින් මේ රට බේරගන්න. අද මත්කුඩු ජාවාරමේ ප්‍රධානම හුවමාරු සිද්ධ වෙන්නේ නවීන තාක්ෂණයේ ඊස්ති කෑෂරා. මත්කුඩු ජාවාරම කරන්නේ අද දුරකථන හරහා.
ජාත්‍යන්තරයේ සිට මත්කුඩු ජාවාරම් මෙහෙවන්නේ අද හිරගෙදර හිට. අපි මත්කුඩු ජාවාරම් වළක්වන්න තීන්දුව తీරන ගන්න වෙනවා. අගමැතිතුමාගේ දුරදර්ශී පියවර නිසා රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට රැගෙන යාම වැළකුණු බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. රත්නපුරයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. 2002 රෝම ප්‍රඥප්තිය කියලා එකකට අස්සම් කරන්න අපේ අගමැතිවරයා හැටියට යෝජනා වුණා. හැබැයි එතුමා ඒක අස්සම් කරේ නැහැ. අස්සම් කරා නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඉදිරියේ විභාගවන නඩුවලට අපි පාර්ශ්වකාරයෝ වෙන්න තිබුණා. එහෙනම් අන්න යුද්ධය තුළ නොයෙකුත් විදියට චෝදනා ලැබපු යුද අපරාධකරුවන් හැටියට හංවඩු ගහලා අපේ රණවිරුවෝ ගෙනියන්න තිබුණා. එදා ගත්ත තීරණය නිසා කිසිම රණවිරුවෙක් අද කිසිම අධිකරණයක ඉදිරියට ගෙනියන්න බෑ. ඒ ගෙනියනවා නම් ගෙනියන්න පුළුවන් එකම අය අපි විතරයි, ශ්‍රී ලංකා අධිකරණය විතරයි. මොකද්ද කිව්වේ 2015 ජනාධිපතිවරණයේදී අපේ නායක විදුලි පුටුවේ තියන්න හදනවා කිව්වා. මම වගකීමක් ඇතුව මේ රටේ අධිකරණ භාර ඇමතිවරිය හැටියට ගෙන කිසිම කෙනෙක් විදුලි පුටුවක හෝ යුද්ධයට මොනම දෙයකින් හරි සහභාගී වෙච්ච අපේ රණවිරුවෙකු කිසිම අධිකරණයක් ඉදිරියට ගෙනියන්න අපි මේ යුද්ධය මුවාවෙන් කිසිම කෙනෙකුට අවස්ථාවක් දෙන්නේ නැහැ. සිරිකොත ගමට සංකල්පය යටතේ පක්ෂ සමාජිකයන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් බදුල්ලේදී පැවැත්වුණා. ඒ අකිල විරාජකාරිය වසම් රවීන්ද්‍ර සමරවීර, හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතාවට අපහස්තාවයට පත්කරන දේශපාලන මුවාවෙන් එන විරෝධතාවලට ජනතාව ප්‍රතික්‍රියා දක්වයි, ඒවට අවශ්‍ය කටයුතු කරයි කියලා අපි විශ්වාසයි. සිංගප්පූරු ගිවිසුම රටට වාසිදායක ගිවිසුමක්. ඉතින් ඒකේ එක අර්ථකථන දුන්නාට අපි ඒකට උත්තර දෙන්න ලෑස්ති නැහැ. ඒකේ තියෙන වාසිය අපි ඉදිරියේදී රටේ ජනතාවට අත් කරලා දෙනවා. පාක්ෂිකයෝ අද ඉතාම උනන්දු වෙන. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණවල ජයග්‍රහණය කරන්න අවශ්‍ය යෝජනා, ඒගොල්ලන්ගේ අදහස් බොහොම උද්වේගකර විදිහට ලබා දුන්නා. ඒ සඳහා තමයි අපි මේ ගමින් ගමට යන්නේ. නැත්තම් සිරිකොත ගමට ගෙනියන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ පක්ෂ කණ්ඩායමක් ඇමතිකම් වල ඉන්නකොට කොහොමද තව කෙනෙක් ඒ පක්ෂෙම විපක්ෂ නායක වෙන්නේ? ඒකයි ප්‍රශ්නේ. ඒකගොල්ලන් පක්ෂයතර ඉන්න ඕනේ. අපිට දින ප්‍රශ්නයක් නෙමෙයි. මේකට එක්සත් ජාතික පක්ෂය මම නම් හරිම කැමති. දිනේෂ් ගුණවල ඉහිපු එමුතුමාට විපක්ෂ නායකකම යනවනම් 6-4 නොතේරෙන පොල් මැටියෝ ටිකක් තමයි ඒක ඇතුලේ ඉන්නේ. ඒකවත් තේරෙන්නේ නැද්ද? 2001 2004 අවුරුද්දේ බැටිච් එකක් ගත්තා. මෙදා පාරත් මහින්ද රාජපක්ෂ නායකයල කරගන්න දෙයක් නැති කමේදී අවුරුදු දෙකක ඉස්සර ඡන්දේ තියලා බැලුවේ පොඩි රෝලක් ගහලා ඉස්සරහට යන අපි ඒකත් කර තිබ්බා. දැන් ඒකේ පරිප්පු කාගෙන ඉන්නේ? නමුත් මම විශ්වාස කරනවා මේ කෙටි දවස් ටිකේදී අපි දාලා තියෙන වැඩපිළිවෙල ටික සාර්ථක විශ්වරට ගියොත් ඔතෙක්ස ජාතික පක්ෂ ජනතාවට නැවතතාවක් ප්‍රබෝධයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව ව්‍යවසායික පාරාදීසයක් කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. තම කෘෂිකාර්මික කටයුතු වලටද මෙය සවියක් බවයි වවුනියාව ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහන් කරන්නේ. සිරාම්පුරම් වීදි දිරතල ඉරග්‍රාම් අපි ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. ඊට අමතරව අපි ස්වයන් රැකියාවලට යොමු වෙලා ඉන්නේ. අපි වගේ අයව තෝරාගෙන අපිට ණය ලබා දීම ගැන අපි සතුටු වෙනවා. මේ වෙනකන් අපිට ණය දෙන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මේ අලුත් වැඩසටහන යටතේ අපි වගේ දුප්පත් අයට උදව් කරන්න රජයේ බැංකු කටයුතු කරනවා. ඉතින් මේක හොඳ වැඩපිළිවෙලා. වත්මන් ආණ්ඩුව යටතේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා පවසනවා. පසුගිය සමයේ පවුල් බලයට එක් නීතියක් සහ ජනතාවට තවත් නීතියක් ක්‍රියාත්මක වූ බවයි මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. මහින්ද මහත්තයාගේ පාලන කාලේ නීති ආධිපත්‍ය කියලා කිව්වේ එතුමගේ කණ්ඩායමට එක නීතියක්, අනෙක් අයට එක නීතියක්. ඒක තමයි මහින්ද මහත්තයාගේ නීති ආධිපත්‍ය. අපි මේ රජයේ බලයට පත් වුණේ මේ රටේ නීතිය ආධිපත්‍ය තහවුරු කරනවා කියලා අල්ලස දූෂණය මැඩලීම සඳහා අවශ්‍ය කරන නව නීති ක්‍රියාත්මක කරනවා කියන පොරොන්දුව පිට. එනිසා තමයි අපි ජනතාවට දීපු පොරොන්දුව මත දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කරලා එහි කටයුතු මේ මාසේ 24 වෙනිදා ආරම්භ කරන්න පුළුවන් තත්ත්වය ඇති කරගන්න. මේ දිනපතා නඩුවහන ක්‍රමවේදය කිව්වහම සමහරුන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. බුදුහම්මෝ කිය අසාධාරණයි කියනවා, පලිගන්නෝ කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ පක්ෂය ඉදිරියටම ගෙන යන බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. බොහොම පුංචි තැනකින් ආපු ශ්‍රී ලංකාකාරයෙක් මේ රටේ ජනාධිපති වුණා. දැන් අපි ඒකත් එක්ක ඉස්සරහට යනවා. දැන් අපි යුතුයකම තියෙන්නේ ඒ යන ගමනේ කකුල් දෙකක් දින එකද ආරක්ෂා කරගෙන ඉස්සරහට යන එක. පක්ෂය ආරක්ෂා කරගෙන ගමට වැඩක් කරගෙන ඉස්සරහට යනවා. අපි ශ්‍රී ලංකාකාරයෝ නම් පක්ෂේ මධ්‍යම කාරක සභාව, පක්ෂේ නායකයා මේගොල්ලන්ගේ මැදත් එක්ක අපි ඉස්සරහට යනවා. දරණීය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණඩල රැස්වීමට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා
පෝට්ටු වට දැන් අපේක්ෂකෙක් නැහැ. කට්ටියක් හදනවා ශිරාන්ති රාජපක්ෂ මැතිනිය ජනාධිපති කරන්න. තව කට්ටියක් හදනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න. දිනේෂ් ගුණවර්ධන මහත්තයාත් මං හිතන්නේ ජනාධිපති වෙන්න ආසාවක් තියෙනවා. ඒ අසේ වෙල්ගම මහත්තයාත් මං හිතන්නේ ජනාධිපති වෙන්න ආසාවක් තියෙනවා. තව අවුරුදු එකහමාරක් තියෙද්දී මෙහෙම මණ්ඩලයේ කතල් නම් තව මාස 7 8ක් යද්දි කොහොම කතල් වෙයිද? බේකමුව පළඟතුර ප්‍රදේශයේ පදිංචි ස්වීඩන් ජාතිකයෙකුට සහ ඔහුගේ බිරිඳට ගුවන් හමුදා නිලධාරියෙකු පහර දුන් බව එම පාර්ශ්වයෙන් චෝදනා කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි ලක්කලද පොලිසිය ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පසුගිය මස 30 වනදා සිදු වූ මෙම පහරදීම පිළිබඳව ස්වීඩන් ජාතිකයා සහ ඔහුගේ ශ්‍රී ලාංකීය බිරිඳ කොච්චකඩේ පොලිස් ස්ථානයට පැමිණි ලක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් ඔවුන්ට නීති සහය නොලැබුණු බවයි විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් එම යුවළ සඳහන් කරන්නේ. ඒ අයව අත්අඩංගුවට ගන්න ආවෙත් නෑ. අපිට පොලිසියෙන් කියන්නේ සමාදාන වෙන්න, එයා ඔයාට ගැහුවා, ඔයා එයාට ගැහුවා, මේක සමතේට එන්න කියලා. නිවස ඉදිරිපිට මාර්ගයේ වාහනයක් ගාල් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත මෙම ගැටුම හටගත් බවයි එම යුවළ පෙන්වා දෙන්නේ. සිද්ධියට සම්බන්ධ CCTV දර්ශනද මෙවන විට ඔවුන් මාධ්‍යයට සහ පොලිසියට ලබා දී තිබෙනවා. පහර කෑමට ලක් වූ ස්වීඩන් ජාතිකයාගේ බිරිඳ වන ප්‍රියන්ති තිසේරා මහත්මිය දින 4ක් රෝහල්ගත කර සිටි බවටද ඔවුන් සඳහන් කරනවා. මං දන්නවා මගේ මහත්තයා කෝටි ගණන් ගෙනලා මේ රටට වියදම් කරන්නේ. ඒතකොට ඒ අපේ රටට තියෙන ආදරයට මගේ දරුවා වුණත් මේ රටට එන්නේ මේ අම්මගේ මව් රටට එන්න ආසාව තියෙන නිසා. ඒතකොට මේ මිනිස්සු මේ විදියට බිය ගන්නලා මේ විදේශිකයන්ව එලවද්දී අපේ රටට මොකද්ද වෙන්නේ? අප මෙම සිද්ධිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙන බවයි. වැව් දහසක් ගම් දහසක් 300 වන වැඩසටහන අගුණකොළ පැලස්ස කයිලවැල් පෝටාව වික්‍රමපුරදී පැවැත්වුණා. ඒ සමග තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුළින්. කයිලවැල් පෝටාව වැවෙහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ගොවිතැනින් ජීවත්වන පවුල් රසකට මෙමකින් සෙත සැලසෙනවා. මීට සමගාමීව යටිතල පහසුකම් රසක්ද ක්‍රියාත්මකයි. ඇලවේලි සංවර්ධනය කිරීමයි මෙහි පළමුවාදියර යටතේ සිදු කෙරෙන්නේ. ගොවින් සඳහා පොහොර සහ පැලවර්ග බෙදාදීමද මෙහිදී සිදු කෙරුණා. වසර ගණනාවක් තිස්සේ පානීය ජලය නොමැතිකමින් පීඩා විඳි කමරුපිටිය අකුරුගොඩ කහගල ප්‍රදේශවාසීන්ට ජලය සපයමින් ඉදිකෙරුණු ජල යෝජනා ක්‍රමය පසුගියදා විවෘත කෙරුණා. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය මකින් මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් 120කට අධිකයි. කමරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් මෙම ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරුණා. කැප්පෙටිපොළ නගරයේ සිට හෙවණකුඹුර හරහා බෝගහකුඹුර මාර්ගයේ නාරංවැල් තැන්න අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉදිකෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් 198ක් පමණ වෙනවා. හෙවණකුඹුර, කැප්පෙටිපොළ, අඹේවැල, වැලිපිස ආදී ගම්මාන රසක ජනතාවට මෙමකින් සෙත සැලසෙනවා. වසර ගණනාවක් තිස්සේ පැවති රජයන් වලින් තමන් කළ ඉල්ලීම ඉටු කළේ වත්මන් රජය බව ජනතාව ප්‍රකාශ කළා. මෙම පාලම මං හිතන්නේ අවුරුදු 70කට විතර පස්සේ තමයි මේ අලුත් පාලමක් හැටියට නිර්මාණය වුනේ. මේ තියෙන වටිනාකම තමයි මෙම පාලම හරහා බෝගහකුඹුර දක්වා දිවෙන කොටස තුළ විශාල කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්නට මේ රජය ගන්නා වෑයමට ලොකු ශක්තියක් වුණා මේ පාලම. පර්ණ පාලම බොහොම අවදානම් තත්ත්වයේ තිබුණේ ඉස්රායෙල්නම් පාලම හදන්න ඉල්ලීමක් කරත් කිසිම රජයෙන් ඒක කෙරෙන්නේ නැහැ. එම නිසා මේ පාලම හදපු මේ රජයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වකුගඩු රෝගී සායනයේ තවත් අදියරක් තිස්සමහාරාම ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්වුණා. තිස්සමහාරාම උද්දකන්දර විහාරස්ථානයේ සංවිධානය කර තිබූ වකුගඩු සායනය සඳහා ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වුණා. ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස නව ජල පිරිපහදු යන්ත්‍රයක්ද ස්ථාපනය කෙරුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් 128ක්. මෙමගින් දිනකට ජලය ලීටර 10,000ක් පිරිපහදු කෙරෙනවා. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
සාමාන්‍ය ප්‍රසත්යක් හැටියට 105ත් 7කත් අතර ප්‍රමාණයක් ඒ සියලුම සායන වලින් අපිට සහවුරු වෙලා තිනවා ඒගොල්ලන්ට මේ නිදන්ගත වක්කඩ රෝගය තිබෙනවායි කියලා. ඒ වගේම තමයි මේ සායන සහ දැනුවත් කිරීමේ ප්‍රතිඵල මත මේ වන විට ඒ ප්‍රමාණය 105කට වඩා අඩු ප්‍රමාණයකට පවත්වාගෙන යන්නට මේ ප්‍රතිකාර ක්‍රමයක් දැනුවත් කිරීමේ ක්‍රමවත් හරහා අපිට හැකියාව ලැබිලා තිනවා. ඊට අමතරව ජනාධිපතිතුමාගේ ඍජු නියෝගයේ යටතේ අපි මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන සංකල්පය යටතේ මේ වන විට අපි මේ නිදන්ගත වක්කඩ රෝගය පැතිරලා තියෙන පළාත්වලට ජල පෙරණ යන්ත්‍ර 485ක් මේ වෙනකොට අපි සකස් කළා තියෙනවා. ඒ අනුව අපි වතුර ලීටර 148ක් මේ වෙනකොට දිනපතා මේ ප්‍රදේශ ජනතාවට නොමිලේ ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒකත් ඇත්තටම මේ රෝග නිවාරණය සඳහා ඍජුවම බලපාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඌව වෙල්ලස දෙදිසාවේ සියම් මහා නිකායේ අධිකරණ සංඝ නායක දඹවින්න ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍ය දඹවින්නේ ඥානසිරි ස්වාමින් වහන්සේ අපවත් වුණා. අපවත් වී වදාළ පූජ්‍ය දඹවින්නේ ඥානසිරි ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය දඹවින්න ශ්‍රී මහා විහාරයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේට අවසන් ගෞරව දැපීම සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ සිටියා. අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ද යතර වෙනවා. පූජ්‍ය ඥානසිරි ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය දඹවින්න ශ්‍රී මහා විහාර මළුවේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි. ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් දකිමු. 2018 ඉන්කෝ සම්මාන ප්‍රධානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වුණා. ශ්‍රී ලංකා ඉන්කෝපරේටිව් ඉංජිනේරු සංගමය පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ ඉන්කෝ 2018 ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ ආයතන සහ පුද්ගලී නැගීම මෙහිදී සිදු කෙරුණා. මාධ්‍ය අනුග්‍රහය වෙනුවෙන් ITN හා ITNFM මාධ්‍ය සඳහාද මෙහිදී සම්මාන හිමි වුණා. අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, ඉන්කෝපරේටිව් ඉංජිනේරු සංගමයේ සභාපති සුසන්ත පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝදානික නිර්මාණ අධ්‍යනංශය මගින් දෙවන වරටක් සංවිධාන කළ ශ්‍රී ලංකා ඩිසයින් වීක් 2018 විලාසිතා දැක්ම කොළඹ ආකේත් පරිශ්‍රයේදී පැවැත්වුණා. අමාත්‍ය මංගල සමරවීර මහතායි එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලය හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධාන කරන අහන්න ජාතික සංහිඳියා වැඩසටහනේ තවත් අදියරක් බේරුවල පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. බේරුවල ප්‍රජා පොලිස් සේවය, ජාතික තරුණ සේවා සභාව සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බදුල්ල කන්දෙගෙදර ශ්‍රී සුදර්ශනාරාමයේ ධාතු පූජා පෙරහැර මංගල්‍ය මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. දින තුනක් පුරා වීදි සංචාරයේ යෙදෙන ධාතු පූජා පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 101 වන වරටයි. බස්නායක නිලමේ නාමල් සංජය පෙරේරා මහතා ඇතුළු බස්නායක නිලමේවරුන්ගේ දායකත්වයෙන් විහාරස්ථ දායක සභාවේද සහභාගීත්වෙනුයි පෙරහැර සංවිධාන කෙරෙන්නේ. දෙමළ මුස්ලිම් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටීමද විශේෂත්වයක්. හෝමාගම දිසා බාලදක්ෂ සංගමය සංවිධාන කළ පෝතක මිනිහොඩෝරි කඳවුර හෝකන්දර විද්‍යාරාජ මහාවිද්‍යාලයේදී ආරම්භ වුණා. දින දෙකක් පුරා නේවාසිකව පැවැත්වුණු කඳවුර සඳහා හෝමාගම, මහරගම, කඩුවෙල අධ්‍යාපන කලාපවල බාලදක්ෂයින් 1200ක් පමණ සහභාගී වුණා. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් SG විජේබන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ආශිර්වාද පූජාවක් නාථ දේවාලයේදී පැවැත්වුණා. පිච්චමල් පූජෝපහාර සංසදේ මගින් හත්වන වරටයි එය සංවිධාන කර තිබුණේ. ඓතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා අතීතයේ සිට දායකත්වයේ දැක්වූ සීලු පාර්ශ්වයන් වෙත පුණ්‍යානුමෝදනා කිරීමද එහිදී සිදු කෙරුණා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා සහ බස්නායක නිලමේවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට ණය ලබා දීම පිළිබඳ එක්දින වැඩමුළුවක් පසුකීදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. මුදල් අමාත්‍යාංශ, රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ණය ලබා ගන්නා ආකාරය පිළිබඳ මෙහිදී උපාධිධාරීන් දැනුවත් කළා. අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. වසර දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk